දෙසැම්බර් විසි පහ කියල කියපුම මෙපොළො තලේ පය ගහල ඉන්න හැමෝම දන්නවා ඒ නත්තල කියලා. නත්තලක කියන්නේ එදාපේ ආතිමෞපියන් පෞ්කරපු අවස්ථාවේද. යළි තෝනට ගැලවීම දෙන්නට නිදහස දෙන්නට සතාකාතික ජීවිතය ගරුම කර දෙන්නට දෙවියන් වහන්සේ දුන්න පොරොන්තුුව ඉෂ්ට වූ දවසයි. නත්තල කියලා කියන්නේ චුතුත්‍රීත්්‍රය දෙවනි තැනන් වහන්සේ මනුෂ්‍යකයක් දරාගෙන මරයුත්තුමාවන්ගේ කුසින් මේලෝකට බිවෙච්ච දවසයි. එක බලාපොරොත්ව දවසක්. ඒ සතුටේ දවසක් ඒ නිරහස් නිවහල් භාාවය ප්‍රකාශ කල දවසක්. අපි හැමෝ දරනවා වචනයට තියෙනවා. මහාබලයක් ඉවාචනයක් තුළින් ඇති කරන්නටත් පුළුවන් දේවල් නැති කරන්නටත් පුළුවන්. වචනය තුළින් කෙනෙක්ු සූ පත්කරන්නටත් පුළුවන් කෙනෙක් ලෙඩික් කරන්නට පුළුවන්. වචනය තුළින් කෙනෙක්කු දහිව මත් කරන්නට පුුවන් කෙනෙක් අදයිරි මත් කරන්නට පුළුවන්. මෙ වචනය එයාකාර සැරිස රත්තිී සමක් දර්ශක විශේෂිකවරු ජෙසුන් වහන්සේගේ උත්පත්තිය මලුෂ්‍යයම් ජීවයක් ලැබි අවස්ථාවලෙස හඳුන්වතිී ජුවාන්තමාගේ සුවිශේෂය හඳුන් මතෙන්නේ එය දේවවාචනය මාංශගත වූ මොහදලෙසයි. වාක්්‍යනෝ වචනය අනෝ ඒ මත්නැත් අංග්‍රේක භාසාාවෙන් ලෝකොස් කියන සංකල්පේල. මේ ලෝකයට ජලිත වූ අවස්ථාවලෙ සයි නත්තලදකින්නේ. මොකද කිස්තුභර්යාණන් කියන්නේ වා කිය්‍යානවයි. එදා ග්‍රීක පරිසරයක නොස්ටික් වාදය තුලින් සහ ඩොසිටිසම් වාදය තුලින් ජෙසුන් වහන්සේගේ දේවත්තේ කාාතකනුත් මනුෂක්ත්්‍යය තවාතකනුත් ප්‍රතික්ෂේපක රද්දී. ජවාම්තුමා තමන්ගේ සුවිශේෂය ලියන්නේ ජෙසුන් වහන්සේ සැබවින් මද්දවියන් සහ මනුෂයන් බව ලෝකයට කියල දෙන්නනයි. ඒ පරිසරය තුළ ජවාම්තුමා කියන්නට උත්සාහ කරනවා. නිමාංශකත වූවාචනය සැබවි මද්දේවත්ව මනුෂත්ය දැරූ බව. මොකද දෙවියන් වහන්සේ මේ ලෝකය විශ්වය නිර්මාණය කරන්නේ වචනය තුළි. හන්ස වශ ලාලවෙවිදී වචන පාවිච්චි කරනවා දේවල් ඇති කරන්නට එවගේම උන්වහන්සේ එ වචනය පාච්චි කරනවා දෙවල් ඇති කරන්නට. එවගේම දිවසුරුන්ගේ මොකයට දුන්න වචනය තුළින් උන්වහන්සේ තමන්ගේ කැමැත් අභිප්‍රාය තමන්තෝරගත්ත තමගාතරය කරන ජනතාවට කියන්නට උත්සා කලා. ඒ උන්වහන්සේගපිප්‍රාය උන්වහන්සේගේ කැපැත්ත තමයි මේ කරස්තුන් වහන්සේ තුළින් ජීවගැන් වෙන්නේ. ක්‍රිස්තුත්පත්තිය කෙලකන් එහෙමනං දෙවියන් වහන්සේ මනුෂ්‍ය අතර කූඩා රම්ලාගත්ත ඒ මංගල්ලයයි. මිනිස්සුන්ට හැගෙන්න්නට දැනෙන්න්නට ජීවත්න්නට උන්වහන්සගේ වච්චනය තුළින් දවල් කියල දෙන්නට නිෙවැලදිදේ කියල දෙන්නට සත්‍යය ප්‍රකාශ කරන්නට අසාධානයට විරුද්ධව කතා කරන්නට වගේම රෝකීවුවන් සුවපත් කරන්නට අසරනොවූුවන්ගේ සිත් සංසිදුවන්නට බලාපොරොත්තු නැතිවුවන්ට බලාපොරොද්දවක් දෙන්නට මෙන්න වචනය මාං්‍යකත වූ මොදා යි. එ වගේම ජවන්තුමා තවතුරටත් මේ ජෙසුන් වහන්සේව ආලෝ කියලෙස හඳුන ගන්නවා. අලෝකයේ ඉදිරි අන්දකාරයට පවතින්නට බෑනෙ. එනම් ජෙසුන් වහන්සේ කියන ආලෝකයේ ඉදිරි පාපයට පවතින්නට බෑ. ජෙසුන් වහන්සේ වපේ හදවත්තුළ මේ නත්තලේදී උපදවන වනං අපේ හදවත්ව ල තවදුරට පාපයට තිබෙන්න්නට හැකියාවක් නෑ එවිතරක් නෙමෙයි. ස්නවක ජම්තමා කියන්නේ ඒ යාል keෙට සාක්ෂිටරු තැන ම් මෙස ආෝke නබන පව අපට පවසනවා ඒදා අපිත් අපේ ජීවිට තුling ස්මින් වහන්සේගේ ආලෝké ප්‍රකාශ කරන්නට මේනත්තල උපෝකි කරගනිමු ඔප සැමට सुබනත්තලක්.